මිට. ග්‍රීන්ක විදිරමං වැඩේ කලා මේක කැඩිල වගේ මේකෙම්මොකක්ද කරන්නේ අපගේ ශරීරෝල පෙනුමේ කනෙකාට විධව වෙනස්ව තමයි පහිටට තියන්නේ මිනිස්සුන්ගේ ලිින්ගේ න්ද්‍රීනුත් ඒවගේ පෙනුමෙන් විවිධයි. යම්කි පුද්ගලය ජියෝවිද්‍යත්කෝ පිමියක් නම් ඔහට ලිඟුවක් තියෙනවා ඒගේ මරුෂණ කෝෂ් දෙක්. සහ ශීරී පිටිතින් පෙනලෙස ගුදයක්ක්ද තියෙනවා. ලිංගුව හැදිල තියනෙ නහර පෘදිරවාහිනී පටකවලි. ලිංගුවට ඇට කටුනේ. ලිංගුවල ප්‍රමාණයන් විවිධයි. අප ප්‍රාණවත්ව ඇති විට ලිංගුව කුඩාවට සුමුදුවට තියෙනවා. ලිංගුවක් ප්‍රාණවත්වෙනකොට එයට රුදිරේ ගලාවිත් එය විශාල වෙනවා. දැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඒ ප්‍රාණවත් වූ විට අංගල් දෙකහ මාරෙක සිට අඟල් හයක් පමණ දක්වා තික්වෙනවා. සමහර පිරිමිලිගුවල පෙසමකි වත්ව තිබෙන අතර සමහර ලිංගුවල පෙරසමක් තිබෙනවා. හැබැයි මේ දෙවර්ගයම සාමාන්‍ය තත්වයම්. ලිංගුවේ කෙලවර ඇති සිදුර මුත්‍රාමාර්ගයට විවෘර්තුව පවතිී. ඒ කෙලින්ම්ම මුත්‍රරාචයට සම්බන්ධව පවතින්නේ මුත්ත්‍රාපිට කිරීමට. ශුක්්‍ර තරල පිටවන්නේද මුත්‍රා මාර්ගනි. සුදු පැහති ශුක්්‍ර තරල සමගින් ශුක්‍රාණු පිටවන්නේද මෙතැන්නේලි. පිරිමියකුට මෝචනය සිදවෙද්දී ශුක්‍ර තරලය පිට වුවත් ඒ සමගම මුත්‍රාපිට කලනො හැක. ලිගුව පසු කෙලවර පාලිින් එල්ලා වැටන සිහින් සමක් ඇතිකෝෂ පටක තුළ ඇත්තේ රෘෂණයි. මෙම රෘෂණ හෝමෝන නිපදවනෝ. මේවාට ඇට දෙක කියේලාත් කියනවා. වැඩිවීට පත් වූ විට ශුක්‍රාණු නිපද වනවා. ජියෝවිද්‍යාත්මකෝ පිරිමි පුද්ගලයකුට අභ්‍යන්තර ප්‍රජනක ඉන්දුියන්ද ඇත අඩි කහිපයක්ත් දිගති මුංචකේ රෘෂණ මත ඇතිී ඇත. ශුක්‍රණු නිපදවා මුංචකේ වෙත යවන්නේ මෝරා වැඩී පිටවීමටයි මුංචකය දිග වැඩි නිසා ඒ වේලාවගෙන කදිමට මෝරා පිට වෙනවා. මෙහි දීතරල් නිපදවන කලාප තුනක් ඇත. ඒවා ශුක්‍රාණු සමග එකතුව ශුක්‍ර තරලය සාධයි. මෙම ග්‍රන්ති තුනනම් ශුක්‍ර ප්‍රසේවක පුරස්තිගන්තිය සහ කවුපග්‍රන්තියි. ලිංගෝ ප්‍රාණවත්වන විට ඉතා කුඩා කෞ්පග්‍රන්තිවලින් තරලයක් මුත්‍රාමාර්ගයට පිටවනාතර එය විසින් මුත්‍රාමාර්ගයේ පිරිසිදු කර මෝචනයට සූදානම් කරවනවා මෝචනයේදී ශුප්‍රනාලවෘත වී ශුත්‍ර තරලය මුත්‍රාමාර්ගයට මුදාහරිනවා ශාමාරයිනි අපේ ශරීරය හරි පුදුම දෙයක් බත් ඔබගේ අයාවයෝ සුරකියෝ තියාගන්න එතකට තමයි නිරෝගීව සතුටින් ඉන්න පුලුව ෂා ඒකනම් මරු ගත්තද කෝ බලන්න නෑනේ හැබැයි මට නියම ප්‍රොෆයිල් පිච්ච එකක් නත් හම්බෝන මේ අය තමයි මතකැව මඩ. ජිත පවිසන්න නැතින රම චවිතනන් වත් ියන න්න යි?